යිබෝවන් සබදාවක් සියල් දෙනාටම කියලා ප්‍රාථනා කරනවා. නැවතත් බොහ විවෙදගත් විශේෂ තොරොතුර තමයි අරගනාවේ ීඩියෝක සම්පූර්ණයම බලන්න දන්නත යාලුවන්ටත් ශාර්ර කරන්න පුළුවන්න ලයිකයක් කරන්න සබප්‍ර් කරන්න දිවටම සපෝට් කන්න. සියලුම රියදුරන්ට අවශ්‍ය වෙන විදියට සියල්ම රියදුරන්ට වෙන අසාධාරණය ගෙන මගේ මට මඟ වාහනයට වෙච්ච අසාධාරණයට මගේ වාහනයට වෙච්ච හනයට අපි පියවරක් ගන්න උත්සාහ කලා. ඒ පියවර තමයි මෙන්න මේ සිද්ධියට හේතුවෙන්නේ මකොද මේකට හේතුව පාරේ තිබ්බ වල. නමුත් මට දන්න වදෙන් ්‍රිය දුරන්දන්න මොකදි මොහෙක් ියයානතුරක් හරි ගැටිම හරි වුණුත් අනිවාරයෙන් පොලිසින් කොක් ගඩ වෙනවා ඒඒ කොලේ සාි රන ගිල් තමයි අපි ඉන්ස්සුවරන්ස් ක ලයිම් කරන්න පුලුවන් වෙන්නේ. ක්ෂණය කලයිම් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒකට අපි ගිහිල්ලා. ද කොලගන්න කියා. ගියහාම මට ඩිනර් විස්සක දඩත් දෙෙන්ම. දැ ඒ දඩේ දෙම්ම කියලා අහන්නුවට ඒක තමයි නීතිය කවරු මොනවනක්ත් දැ ඔයාගේ අඇතේම වැරද්දක්නත් තනිවාහනයක වැරදක් වනත් ඩිනාර් විස්සාක් කනිවාරෙන්ගේ ව්ඩඕෝනේ හා කියලා ඒකත් කියයවන්න අපි උක්සාහරම මයි බාබයි. අන්තිමට තමයි බෙලුවේ මෙන්න මේක බලන්න. විසි හත්ව නිදාද. දැන් ඒ මුකාලා දාලතිනව මේ වැද්දට මුකාලප කියලා නිකන් දාලතිනවා. නමුත් ඒක ලියලා තියෙන්නේ මොක්ද අන තුරක් සිදුකරන ස්ථානය කලා ශුවයි කර මේ උඩහදාල්තිනවා. පොදු පහසුකංවලට හානි කරයි. අනේ මේක මොන කියන්න වචනනෑ. පො පහසුකංවලට හානි කළේ කවුද මමද පාරේ මම මිටියෙකුයි යකඩට එන්නක රගෙන ගහිලා වලක් කාරවාද. වලක් කාරලා මේක මේ විදියට මම ක්‍රියාත් මේ විදියට වලක් කාරලා ඔතන වලක් ඇතිකරාද. මේක මම පෙන්නලා මැහුවා. ඇත්තටම මේක හිත රිදනව මගේ. මමද මේ පොදූ පාසකම් වලට හානිකරය කියලා මගේ හාම්පුතාගෙන අහද්ද. එය හරි මං මේකට දෙන්නන් වෙඩේ කියලා. ලැස්ති වුණා මේකට වැඩක් දෙන්න. පලාසුම් කල්වාහත් කෙල්වා හැත් යබිහොත්ව හකරයහ කරල වසාතරශල් රහග්‍රහන්. කි වැඩ බලන අමාත්‍යන්සේට මේවාගේ වලක වැටිල ටයිරක කෑටනුත්. එක එක්කන තනිතනින් නඩුවක් පවරන්නුවයි. තනි තනි නඩුවත් දාාණ්ඩෝනේ දැන් අපේ ිල් කිව්වා මේ සියල් දේම ඔ එ එකතු කර විඩෝ කර ෆොට කරන සියල් දේම ක්ෂි එකතු කරන්න මේ පරවල්ල තියන සිල්දීමම අපි නඩුවත්දදාම පලවනනි නඩුව අපිදාාම කියලා මෙන්න නඩුදාන්න වැඩසාටක්නැටක ආරම්භ කර ක්මනින්ම මේට නඩුවක් පවරනවා මෙයා හිටපු කශේෂ්ට අධි කරණන්න. ජ් කෙනෙක් ඒනිසා ඉක්මනින්ම මෙගර පියවරක් ගන්නවා බලමු. ඊළඟ ගින්නත් මෙන්න පත්තු කලාද බල මොකද වෙන්න කියලා. ගොහස්සේවිකාකිට වෙච්ච සහෝබන පාරදයම් සිද්ධියක්. අන්තිමට ඒ වදය යාට දරාගන්න බෙරුව ජනලෙම් පලාගියෙන් ජීතය හානිිකරගන්නවා. මෙන්න මේ සිද්ධියගෙනවාර්තාාවී තියෙනවා කොයිටටේ මෙන්න මේ සිද්ධියෙන් පසු. මේ අදාල හාම්පුතාටයි ආම්පතාගේ බිරිඳටයි වසර දහක සිරදඩුවෝ. කොයිඩ් අපරාධ අධිකරණයෙන් ක්‍රියාත්මය කරවයි. නමුත් මේක හේතුවක් පිළිබඳව සම්පූර්ණ තොරතුර ම ඉන්වස්ටිගට් කර ලද්දි. එකකාන්තාව පෝර්ණකා කරගන එයාට වෙච්චදේ සම්පූර්ණයම වීඩියෝ කරලා ොයිස්කඩ්දීල සම්පූර්ණයම තනැපැති කාර්යාලයට යොම්මු කරලා තියනවා යාගේ නැදායොන්ටයි ආයාගේ නිවස. එක්නටයි එවල තියෙනවා. ඒ නිසා තමයි එයාට මෙන්න මේවාගේ දඩුව මකයාට මේවාගේ හානි කරපු හාම්පුතාටයි හම්පුතාගේ බිරිඳටයි යාගේ ජීවිතය නැති කරන්ඩ මේ තරන් දර්ුණු ලෙස පහරදීම, ඒවාගේ මශෝභන ලෙස පහරදීම මේ සිද්ධිය හිර කරලා තියාගෙන හිටපු සිද්ධිය මේ සියල්දීම පැදිලි කලා සාක්ෂිපිටියෙන් පෙන්නුල ඒකට දඩුවම ලබාදී තියෙනවා. සම්පූර්ණ මැදිහත්වීම. මේකට සම්පූර්ණ මැදිහත්වීම සහය දීලා තියෙන්නේ තානාපති කාරයාලින්. කොයි තාානපති කාරයාලේ ද මේවාගේ දෙදයක් කරුවන කෙලිමැතින් මෙයාලගේ තාානපති කාරයාලේ තම පිලිපෙන් තනාපති කාරයාලේ. ඒවාගේ දැනට කම්කරුව ඇතුල් කිරීම තහන නිවත් කිරීමට දැ යාලගින් ඉල්ලිමක් කරලා තියනවා ගොහ සේවිකාවන් අඳ තබාගෙන ඉන්න සේ හවස් ශ්‍රක්ෂිද නිවාසවල් අමතර සිරි වෙලා තියන සියල්මප දශවල තියන නිවාසවල්ටික ඉවත් කරන්න ඕනේ නීති අනුකුලො එක්ක ආතනයක් විතියට එක්ක නිවාසයක් විතරයි තියෙන්න්න ඕනනි කියලා. එතකො බලන්න මේරට කාන්තාවන්ට පලාගේ කාතාවන්ට පන්සේ දෙනකාවත් දහදනකාවත් යාලට ඉඩං පහස්කම් ලබාදීලා තියනවා. මෙයාලට ඉන්න ද මේ වෙන විට දාහකටත් වඩා තියෙනවලු නිවසවල්. මෙයාලට සුරක්ෂිද නිවාස ස්ොර්කෝමදහොඳඉද ර්්‍රතමයි යහන්න තියෙන්නේ. ටොෆි චෝකලඩ් ඩෙන්න්ඩයි ගුවන්තොටපොලේදී යනායියට මාලේදාලා මල්මාලාවදාලා රතු කම්බල්ලගේ ඒවන්න එනෙමේ ඕනේ. මෙන්න මේ රටේඉන්න කාන්තාවන් සුරක්ෂිතව තමන්ගේ සේවේ කරගන්න නීති අනුකුල ඔබ කියන විදිේට නීති අනුකූලව මේ රටද පැමිනිිච කාන්තාවන්ට ආරක්ෂාව සුරක්ෂිතව ලබා දෙෙන ඒ සුරක්ෂිද නිවාසයක් තියනවදාපේ මේ රටේ තියන ඔවු! කෝමද තියෙන්නේ. අේ මහත්තරුන් මේ කොඩි අදිනකොට ඒහපත්ත වෙන්න පාකින් කෑල්ලක්වාගේ ඒ හකට තහරංවලෙන්තිෙන්න්න මේ අර. එල්ලු කොටුවක්තියෙන් ඒ තමා. ඒ ඇතුල තමා අපේ මව්වරුන් ඉන්නේ ගිහිල්ලා. ආරක්ෂව මේ සුරක්ෂිත නිවාස. එක තමයි සුරක්ෂිත නිවාස. අපේ අමාත්‍යවරයා කියන සුරක්ෂිත නිවාස එක තයි. ඒ තමයි භාරගන්නේ නීති අනුකූලව ගිය කාන්තාවන්ව විශේෂෙන්ම. ඒවගේම පිරිමි අයට කාමරයක් නෑ. ි අට හැගැවත් කමන්න බල කොහේ නිදාගත්තත් කමන්න එච්චරයි සමාවන්න මේවාගේ දේවල් කතා කරට මොකද මේකතමයි ඇත් සිද්ධිය. ද හරි කාන්තාවන්ටර එලු කොටුව හරි තියෙනවා. එතකොට පිරිමියාය ලාංකිකව නෙමයිද එයාල නති අනකුළල නෙේදාවේ. එතකොට පිරිමිට නිදාගන්න තක් ඉන්න තනක් නැත්තන් කොහෙද නිදාගන්නේ කොල්ලක් මොකදද මේ නීතිය ඊට කලින් මෙන්න හන් දයන මේ වත්ස පංකයක්. ොවටද තියාගෙනඉන්නේ මොනො හේතුවගටද මේක තියාගෙනඉන්න. என் of ஸ்්‍රී ලංකා कोයිட் කියලා ගහලා. නම්බේත් வாල பேස්பෙ දාල තිවා මේ මො හේතුවගටද මේ පාවි්ච කරන්න वाලා. මේ කවරල් පාලන කරන්න ඉන්න वाල ඒමනත් න් කර කරල ල්ිම කරල ෝහ රි ගෙන්න්නගන්න රට. මෙ මනිසුන්ට මොහරි අසාධරණයක් ක ුණාවම කොෙ ද දෙනුවත් කරන්න ෑන් ො ල් යි නැත්නම්. ැ වි ති නම් කොහමද ගොල්ල ුව කරන්න මෙ මනිසුන් දාා න හ ග ් දකොට. කරුණ අගරලා ඉක්මණින්ම මෙකට පීවක් ගන්න ගේ ල්ලා සි න වා को යි ටේ තියෙන ශ්‍රී ලංකා තානාපති රයාලයේ සහතානාපතිවරයාට. එදදාස් නමසි අනූ පහේ අතු්‍රධහන් කොයිට ජාතිගේකුගේ ජාතිගත්වය නීති විරෝධි ලෙස පාවිච්ච කරපු පුද්ගලන්ට වසර හතක සිර දඩුවමක්. कोොයිටටේ මෙන්න ගෙනෙකගේ අයිඩික දයාගන ත්ත වෙනරට ජාතිගත්තේ දයාගන මේ රටේ අයිඩක් ව්‍යජලෙස පෙන්න්නනා ඇත්තිඉන්නවා ව්‍යාපාරිස්ථානවල්ල ඒවගේම කඩවල්ල සේකරා පුළුවන්තරම් පරිස්සම මුදල්ලෙම දෙන්න එපා මුොගේ යිඩයරගෙන. අන්තිමටඒ ව්‍යාජවේ. එවගේම මෙන්න ආවා! අ්‍යන්්‍රර කටතු අමාත්‍ය අන්සේ අ්‍යන නිලධාරයෙක් මට කෝල්ගත්තා. මෙයා කොල් අරගෙන මට කිව්වාවාගේ IDඩන් එක පෙන්න්නන්න කියලා මහම බය වනා එත්තටම. මම අන්තිමට එතුමාට මගේ බෑන්කාඩ්ඩක ඉල්ලුවහාම මගේ බෑකාට් එක හොඳටම පෙන්වා. ඒතුමා බෑන්කාට් එකක බලපු ගමම්ම පෝර්ණ එක කට්කරලා ගියා යන්න. මේ සිද්ධිය ඔබටත් දකිට ලබා දෙන්නට කැමති මෙන්න බලන්න. සරමෝ අරික ස්ලා. يا اخوي الكريم عاد سالم وظفت على الشرطه الكويت وزاره داخلية انت بطاقه مدنيه وين غالي؟ انا اشوف بطاقه مدنيه مال انت؟ ورني بطاقه مدنيه الكويتي بطاقه مدنيه ما عندي انا. يعني. نعم؟ بطاقه مدنيه ماكو. خلاص قديم ماكو قديم بطاقه. في بنك التجاري ورني بنك التجاري. بنك تجاري ايوه انا عندي لا بنك تجاري لا ماكو في بنك غلف أو بنك آه في تاني هذا كيف ورني ورني كارت ورني, ورني كارت انا عيني شوف كارت مال بنك ايوه كارت مال ليس بابا في بنك التجاري ورني بنك ال... ලෙස් මුදි ලේස් කාර්ඩ්ඩක පෙන්වගහම කියානේ යන්ද කාඩ්ඩක පෙන්නවානේ හොඳටම මෙන්න මේයා තමා පට්ටහරුන් මටත් අහුනාද බලන්නක ඉතින් මේ ඔයාලටම හැමතාවමදනවත් කරනවා අද මටත් කැලෝගන්නාවානේ මල් අංගත කාර්තියනා කියල මුන් දෙනගෙන තමයිෙන්න්න. අදැ අපි පාචික අපපිකේෂණ එක හ ඒම නැතන් අපි කොහරි බිලක් පුරුවණකොට අපි නැත්තම් අප ගෙවමක් කරනකොට මේ කාඩ්හරහා මෙන්න මේවාගේ තැනේදි තම මේ ගොලන් අපි අල්ලගන්න අපිව කාඩ් එකක් තියෙනවා කියලා අපි අපපිකේෂණ එක එහෙමනැත්තන් දව්නෝ කරදදි මේ වාගේ අවස්ථාවේද. පාරි සංවන්න කරුණා කරලා.ඒවාගේම හැම දාම අපිට දැ විදේශිකන් බෙහෙත් ගන්නවා වැඩ සොරකන් කරනවා වැඩි බේක් පිරන්න අර්ගෙනයනවා. හම දම ඩියෝ න ොටෝ දාන පුද්ගලන් න්නවා නේද ඒ යාලාලට මම හොඳ වීඩියුවක් කරලා අද අපේ සමාජ මාධ්‍ය අරාබි සමාජ මාධ්‍යයගේ දාලා තියෙනවා බොහෝ දෙනෙකුට මේක ගිහින් තියෙනවා හොඳ විදදිහට ඒ විදියට තමයි කිව්වෙේ අපිට මෙන්න මේ බේක් පිරන්න අපිට නෙමෙයි ගන්නේ මේකට හේතුවත් තියෙනවා කියලා මෙන්න මේ විඩියෝග බලන්න මසාහමලා හයිර අලාති මලාපයා ය ජමා අනසායි රජන තමා شوف ادويه تشيس كامل شيء متروس ادويه من مستشفى الجابر تمام لكن هذا مو ملعنة يعني انا خذيت الرقم ووقف عند الصيدليه خذيت أدوية خاوه هذا الدواء هذا دوية مو حق يعني زين انا اجيب من داخل انا امشي هذا كيش الحين أجيب من داخل المستشفى الناس يعني فكر يعني مره مرتين يعني يشوف يحطون الناس صوره شوف هذا اجانب تشيس ايش كبرى ياخذون يروحون بس لكن مو دائما كلهم ياخذ حق هذول يعني الحين يشوف انا يمشي هذا كيس الحين قاعد يمشي بس ناس ناس فكر شنو يمكن هذا حق يعني شوف حق الاجانب يعطون ايش كثر لكن لا غلط شوف هذا الحين بتاخذ مال ماما هذا هجيه هي في مقعد هني دائما يجي على مستشفى ياخذ على ادويه كل شهر الحين انا اديت بطاقه واديته هناك على بطاقه وياخذ ادويه من هذا الكيس هذا مال ماما كويتيه مو حق يعني يعني انا دائما شوف يعني كم نفر يصور يحطون ينزلون فوتو فيديو كذي يعني حق وزاره الصحه شوف ياخذون كذي يعطون حق الاجانب مرة تمام مرة قلت عشان كذي يعني مو كل ياخذ هك هذول يعني في مثل يعني. والله انت سهل على طول قبل ما تصور قبل ما تحط الصورة سهل من ريال ولا هرما منو هك منو هذا ادوية شنو في داخل شوف يعني يمكن مثل واحد اذا انت تصور بعدين هذا يعني, يعني بروحة يتعب حق الوصارة الصح صح ولا لا السلام عليكم شوية افكر මම රියදුර කෙනෙක් මම විදේශිකයෙක් මෙන්න බලන්න බෙක් පිරන්න මම බැහෙත්තුවාර් ගෞෂදවර්ග අරගෙන විල්ල තියවා. පෝලිමේ හිටිය බතාගදුන්න බැහෙට්ටික බේක්ක එක දාගත්තා ආවා මම යනගමන බොහො දෙෙනෙක් මන්දිහා බැලුවා. එතකොට ඒවාගේ සමහරය මාව බලන්නකොටම මට හිතුණ මේ අනිවාර්රෙන් කියන්ඩෝනෙ කියලා. මොකද ද සමහරයි මෙන්න මේ බලන්න විදේශිකන් බැයක්ක් පිරෙන් අරගෙනයනවා මේක දැන් අරගෙන ගේවා අපේ මාමට. එතකොට මේ විදේශගන් සිල්ධාන බෙක් පිරෙන් අරගන ගන්න නේ මේ යාලට මාමලට පාලට වෙන්න පුළුවන්න. ඒක චුට කල්පකාරන්න සරහම පොටෝ ගන්න කලින් ඒක මුදාාර්ණ කලින්. විදේශගන්ට ඔන්නම් පැනොල් පෙත්තා දෙෙනවා එච්චරයි වැඩ දුරට දෙන්න පාම සිංගීල ඇලිය මලදී ගන්න කියලතමයි. නේද? ന හ ത് േ വස ിൽ നാണ ണ രണ ൽ ന යි